Nevătat, deși e foat. ආයතනස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගම ඔස්සේ විශුද්ධීකරණය කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නටුව ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළා. තවත් නඩු කීපයක් අධිකරණයේ හමුවේ විභාගයට ගැනුණා. ගවස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගම හරහා මුදල් විශුද්ධීකරණය කළ බවට වන නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අතුකොරළ මහතා හමුවේ කැඳවනු ලැබුවේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ සුඩානි බෝගුල්ලාගම ඔනෙලා එරිෂාද සිල්වා නිත්‍යා සිනානි යන විත්තිකරුවන් මහාධිකරණයේ හමුවේ පෙනී සිටියා. විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබූ චෝදනා 11කින් යුත් අධිචෝදනා පත්‍රය කොළඹ මහාධිකරණය මීට පෙර බාර දෙනු ලැබුවා. අධිකරණයේ මීට පෙර නියෝග කර තිබුණේ මෙම නඩුවේ දෙවැනි සහ හයවැනි විත්තිකරුවන් වන ඉන්දික කරුණාජීව සහ ගවස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගම නොමැතිව නඩුව විභාගයට ගැනීමටයි. පෙබරවාරි මස 16, මැයි මස 30, 31 සහ ජූලි මස 18 යන දිනවල නඩුව විභාගයට ගැනීමට නියෝග කෙරුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුල සිටම මහේස්ත්‍රාත් අධිකරණයේ මගහරිමින් සිටි ඉන්දික කරුණාජීව යන අය අතනංකොට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා විවෘත වාරන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. හිටපු සමූපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩු පහක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවනු ලැබුවා. 2010 සිට 2014 අතර කාලයේ සමූපකාර තුගවිරඳ සංස්ථාවේ සේවකයන් 153 දෙනෙකු නිසි රාජකාරියෙන් පරිබාහිරව දේශපාලන කටයුතු වල යෙදවීමෙන් රජයට රුපියල් ලක්ෂ 400ක පාඩුවක් සිදු කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසමයි මෙම නඩු පවරා ඇත්තේ. චෝදනා සම්බන්ධයෙන් සංශෝධිත චෝදනා පත්‍ර ගොනු කිරීමට අල්ලස් කොමිසම ගෙන ඇති තීරණයට එරෙහිව විත්ති පාර්ශ්වය ගොනු කළ මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය ජනවාරි මස 18 වන දින ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කළා. මෙම නඩුවේ චෝදිතයන් වන හිටපු සමූපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සමූපකාර තුගවිරඳ සංස්ථාවේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එම සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් සාකිර් යන අය අධිකරණය හමුවේ අද පෙනී සිටියා. මහබැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළ විමර්ශන සඳහා ප්‍රකාශ ලබා ගැනීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය අභියෝගයට ලක් කරමින් මහබැංකු නිලධාරියෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මස 16 වන දින සලකා බැලීමට ශිෂ්ටාධිකරණය තීරණය කළා. පෙත්සම ගොනු කරනු ලැබුවේ ශ්‍රී ලංකා මහබැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කළමනාකරුවෙකු වන එස් පතුමාණන් නැමැත්තයි. නීතිපති දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමේදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් දප්පුල ද ලිවේරා, අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ ඇතුළු නිලධාරීන් තමාට තර්ජනය කර අමානුෂික ලෙස බලපෑම් එල්ල කරමින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි කටයුතු කළ බවට පෙත්සම් කරු චෝදනා කරනවා. නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ජනමාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි පවසමින් ගොනු කර තිබූ පෙත්සම් දෙකක් ශිෂ්ටාධිකරණයේ හමුවේ අද කැඳවනු ලැබුවා. එම පෙත්සම් දෙක තවදුරටත් පවත්වාගෙන නොයා යුත්තේ ඇයිද යන්න සහ රංජන් රාමනායක මහතාට සිතාසිනිකුත් නොකළ යුත්තේ ඇයිද යන්න පිළිබඳව ඒ මහතා ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහුගේ නීතිඥවරයා පැවසුවා. රාමනායක මහතා සිදු කළ බව කියන ප්‍රකාශයට අදාළ සම්පූර්ණ වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටිය ලබන 15 වනදාට පෙර ලබා දෙන ලෙස ශිෂ්ටාධිකරණය පෞද්ගලික රූපවාහිනී ආයතනයකට නියෝග කළා. උපරිම සිල්ලර මිල ඉක්මවා පොල් අලෙවිකරණ විලඳුන් පිළිබඳ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශ ගණනාවකින් වාර්තා වනවා. පොල් ගෙඩියක් අලෙවි කිරීමේ උපරිම සිල්ලර මිල රුපියල් 75ක් බව ගැසට් නිවේදනයක් මගින් රජය ප්‍රකාශයට පත් කළා. එහෙත් තවමත් පොල් අලෙවිවන්නේ රුපියල් 75කටත් වඩා වැඩි මිලකටයි. දඹුල්ල සති වෙළඳපොලේද මේ පිළිබඳ වැටලීමක් සිදු කළ අතර එක් ස්ථානයක් හැරෙන්නට අනෙක් සියලු ස්ථානවල පොල් අලෙවි වූයේ 80 සිට 100 දක්වා වූ ඉහළ මිලකටයි. කෙසේ වෙතත් කොළඹ ප්‍රදේශයේද මේ වන විට මෙවැනි උපරිම සිල්ලර මිල ඉක්මවා පොල් අලෙවි කරන්නන් පිළිබඳව වැටලීම් කරන බවයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පවසන්නේ. පොල් මිල පාලනය කිරීම සඳහා රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කළ තැන උපරිම මිල රුපියල් 75ක් විය යුතු බවට, ඒ අනුව වෙළඳපොලේ සිල්ලර අලෙවි කළ හැක්කේ ලොකුම පොල් ගෙඩිය රුපියල් 75ක මිලකට. දැනට ඒ සම්බන්ධයෙන් අපි දීප ව්‍යාප්තව සමීක්ෂණ සිද්ධ කරනවා. එහෙම වැඩිපුර මිලකට පොල් අලෙවි කරන කට්ටිය පිළිබඳ තොරතුරු රැස් කළ අපි පාරිභෝගික සේවා අධිකාරියට යොමු කරන අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා. මේ නීතියට අනුව අවසානයේ අලෙවි කරන සිල්ලර වෙළඳ මහතා තමයි ඒකට වැරදිකරු වෙන්නේ. ඒ කට්ටිය දැනගන්න ඕන පොල් තොග වෙළඳුන්ගෙන් ඊට වඩා අඩු මිලකට පොල් තොග ලබා ගැනීමට.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ අභාවප්‍රාප්ත කරුණාතිලක අමුණුකම්ප මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද අවසන් ගෞරව දැක්වුවා. දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාවක් වෙත ගිය ජනාධිපතිතුමා ඔහුගේ පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළා. මේ අතර ජනප්‍රිය තරුණ කවියෙකු, නවකතාකරුවෙකු හා භාෂා පරිවර්තකයෙකු අභාවප්‍රාප්ත ඉන්දික ගුණවර්ධන මහතාගේ දේහයට ජනාධිපතිතුමා අද පසොරුවේ අවසන් ගෞරව දැක්වුවා. ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාවක් වෙත ගිය ජනාධිපතිතුමා අවසන් ගෞරව පුද කළා. ඉන්දික ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් සුදර්ශන ගුණවර්ධන මහතාගේ සොහොයුරයි. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී අපහසුතාවට පත් සිසුවෙකු පිළිබඳ කැකිරාව පයාගල අධ්‍යාපන කොට්ටාසයෙන් වාර්තා වුණා. විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය ඊට හේතු වූ බවයි සිසුවාගේ දෙමව්පියන් පවසන්නේ. පයාගල අධ්‍යාපන කොට්ටාසයේ මහාවිද්‍යාලයක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච්.එම්. සජිත් අශෝක බණ්ඩාර ශිෂ්‍යයා මෙලෙස අපහසුතාවයට පත්ව සිටිනවා. කතන ආබාධයකින් පෙළෙන මෙම සිසුවා පළමුවන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා නොකඩවා අධ්‍යාපනය ලබා ඇත්තේ මෙම විද්‍යාලයේයි. ඔහු පාසල් අයදුම්කරුවෙකු ලෙස විභාගයට ඉදිරිපත් කිරීමට පාසලේ විදුහල්පතිවරයා කටයුතු කර නැති බව දෙමව්පියන් පවසනවා. ඒ අනුව පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙස විභාගයට පෙනී සිටින මෙම සිසුවාට පිළිතුරු සැපයීමට සිදුව ඇත්තේ පැරණි විෂය නිර්දේශ යටතේ නිකුත් කළ ප්‍රශ්නපත්‍රවලටයි. මේ සම්බන්ධයෙන් අදාළ විද්‍යාලයේ විදුහල්පති රංජිත් කේ ගුරුසිංහ මහතාගෙන් අපවිමසීමක් කළා. සිසුවාගේ පරිසාධන මට්ටම සතුටුදායක තත්ත්වයක නොපැවතීම හේතුවෙන් ඔහු විභාගයට ඉදිරිපත් නොකළ බවයි විදුහල්පතිවරයා සඳහන් කළේ. අනතුරුව අදාළ සිද්ධිය පිළිබඳව කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් අපවිමසා සිටියා. එහිදී කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එස්. වේගොල්ල මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. විදුහල්පතිවරයා මෙම සිද්ධියට ඍජුව සම්බන්ධ වී ඇත්නම් ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ITN ප්‍රත්‍යංශයේ වෙත ප්‍රකාශ කළා. මේ විරාමයෙන් අනතුරුව විදෙස් පුවත්. දැන් විදෙස් පුවත්. බ්‍රිතාන්‍යයේ රෝහලකදී දුර්ලභ හෘද පිහිටීමක් සහිතව උපත ලැබූ බිලිඳෙකුගේ දිවි බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත් වුණා. හෘදයේ වස්තුව පපු කුහරයෙන් පිටත පිහිටා ඇති දරුවා මෙවැනි විට මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනවා. මෙම බිලිඳා තවදුරටත් ජීවත් වූ හොත් එය ප්‍රාතිහාර්යක් විය හැකි බවයි වෛද්‍යවරුන් පවසන්නේ. ක්‍රීඩා පිටියේ තොරතුරු දැන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විදැක්කමට සමාජික ධූරයෙන් ප්‍රියන්ත අල්ගම මහතා ඉල්ලා අසුනා. 1996 වසරේ සිට ක්‍රිකට් පරිපාලනයේ සිටි ප්‍රියන්ත අල්ගම මහතා පෞද්ගලික හේතුවක් මතයි මෙලෙස ඉල්ලා අසුවේ ඇත්තේ. ජාතික ක්‍රිකට් සංවර්ධන කමිටුවෙන්ද තමන් ඉල්ලා අසූ බව අල්ගම මහතා ITN ප්‍රවෘත්තිංශය වෙත කියා සිටියා. අලුබඳුන ක්‍රිකට් තරඟාවලියේ 3 වන ටෙස්ට් ක්‍රිකට් තරඟය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ දැඩි අවධානයට යොමුව තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ පර්ත් හිදී මෙම ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ආරම්භ වුණේ. ද සන් පුවත්පත වාර්තා කර තිබුණේ බුකීකරුවන් මෙම තරඟයේදී මුදලට තරඟ පාවා දීමේ කටයුතු සඳහා සූදානම් වන බවයි. කෙසේ වෙතත් මෙතෙක් ඒ පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරඟ පාවා දීම වැළැක්වීමේ කමිටුව නිවේදනය කර ඇත්තේ. T10 ක්‍රිකට් තරඟාවලිය එක්සත් අරාබියේ රාජ්‍යයේදී අද ආරම්භ වුණා. ඊට ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම්ද ඇතුළුව කණ්ඩායම් 6ක් එක්ව සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට දිනේදී තරඟ බිමට පිවිසීමට නියමිතයි. මෙම තරඟාවලියේ පංජාබ් ලෙජන්ඩ්ස් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් රංගන හේරත් ඇතුළත්ව සිටිනවා. දවසේ කාලකුණ තොරතුරු ගෙනෙන්නේ ප්‍රභාත් දිසානායක. අද රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ පළාත්වලට වැසි වූ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. විශේෂයෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වලටත්, එවැගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100ක තරම් තද වැසි ඇතිවන බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. හෙට දවස පිළිබඳව අවධානය යොමු කිරීමේදී හෙට දවසේදීත් සවස් කාලයේදී මෙවැනි කාලගුණ තත්ත්වයක් තමයි තිබෙන්නේ. උදෑසන කාලයේදී උතුර, උතුරුමැද, නැගෙනහිර වගේම ඌව පළාත්වල තැනින් තැන වැසි බලාපොරොත්තු වන්නට පුළුවන්. දිවයින වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කිරීමේදී මන්නාරම සිට කංකසන්තුරේ ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි වූ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීම ඊට කඩපවතිනවා. එවැගේම සෙසු මුහුදු ප්‍රදේශවල සවස දෙකෙන් පසුව තැනින් තැන වැසි බලාපොරොත්තු වන්නට පුළුවන්.
දිවිනේ වටා මුහුදු ප්‍රදේශවලට සුළංහිම සිදුනවා ඊසාන දෙසින් සුළඟේ වේගය 60 කිලෝමීටර 30ත් 40ත් අතර ආගයක් ගන්නවා. සමහර අවස්ථාවන්වලදී මෙම සුළඟේ වේගය වැඩි වන්නටත් පුළුවන්. ඒ අවස්ථාවවලදී මුහුදු ප්‍රදේශ තරමක රළු ස්වභාවයක් ගැනීමේ ඉඩකඩ පවතිනවා. දැන් අපි ඔබේ අවධානය යොමු කරන්නේ හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපෑවිතිය හැකි කාලගුණය පිළිබඳ අනාවැකිය වෙත. විකාශයෙන් අනතුරුව තත්පර 100 සුවිශේෂාංගයේ බලාපොරොත්තු වන්න රාත්‍රී 9:30 ට යලිපුණ කැසෙමු සුබ රාත්‍රියක්.